ග්‍රහතාරකා මනුස්ස ජීවිතයට බලපාන ආකාරය ගැන මේ ආව ගියාට මිනිස්සෙක් නිකන් කතා කරාට කටවචාලකමට ඒ ග්‍රහයන්ගේ බලපෑමක් නැත්තේ කොහොමද කියලා කොහොමද කියන්නේ අපි යම්කිසි මිනිස්සෙකුට අවුවේ ඉන්න කියනකෝ පය දෙකක් විතර ශරීරය කළු වෙනවා ඒකට ග්‍රහ බලපෑමක් නැද්ද එතන මේ විශේෂයෙන් අපිට කිට්ටුම ග්‍රහය චන්ද්‍රයානේ චන්ද්‍රයාගේ බලපෑම කොතරම්ද කියනවනම් තහවුරු වෙලා තියෙනවා පුර පුර පටන් ගත්තම ඒ දින පුර පැලිය පටන් 15ක පෝය දක්වා අනිවාර්යයෙන්ම ගහක් කැපුවොත් කොස් ගහක් කැපුවොත් එලේ වැඩි. ඉතින් මේවා එක උදාහරණයක්. එතකොට මේ වඩිදිය බාදිය ඒක මේ චන්ද්‍රයාගේ බලපෑම ඒකට අනිවාර්යයෙන්ම තියෙනවා. දරුවෙක් පුරට උපදිනකොට අම්මා තාත්තා කලු වුණා දරුවා ඊට වඩා පැහැයක් ගන්නවා. ඒ වගේ තත්ත්වයන් දැනට තහවුරු වෙලා තියෙනවා. මේමයි අපි අයිති සෞරග්‍රහ මණ්ඩල අනන්තවත් තියෙනවනේ මේ විශ්වයේ විශ්වය කිව්වම අපේ ලෝකේ කියලා අපි කතා කරන්නේ මේ රවි චන්ද්‍ර කුජ ඊට පස්සේ බ්‍රහස්පති බුධ ශනි සිකුරු මේ ග්‍රහයෝ හත් දෙනාගෙනනේ රාහු කේතු අපි කතා කරන්නේ නැප්චුන් ප්ලූටෝ කියලා ග්‍රහයක් නැහැ කියලා සොයාගෙන තියෙනවා නැප්චුන් යුරේනස් ගැනත් අපි කතා කරනවා නමුත් ඒ දෙන්න ගොඩක් ඈතින් ඉන්න නිසා අන්න ඒ දෙන්නගේ බලපෑම නැහැ. ඔන්න අහපු ප්‍රශ්න තවත් පිළිතුරක්. ගොඩාක් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇන්ඩ්‍රොමීඩා කියන සිරපතේටනේ අයිති අපි විද්‍යාඥයෝ එහෙමනේ දැනට නම් කරලා තියෙන. ඒ දෙන්නගේ බල මේ සාමාන්‍යයෙන් දසා ක්‍රමයට ඇතුළත් කරලා නැහැ. පරාශ ඊශ්වරයන් වහන්සේගේ මේ ක්‍රමයේ තමයි අපි වගේ පෙරදිග රටවල අනුගමනය කරන්නේ. ඒක ඇතුළත් වෙන්නේ අපේ දසා ක්‍රමයට. අපි පටන් ගන්නෙ රවි මහදසාව, චන්ද්‍ර මහදසාව, කුජ මහදසාව, රාහු මහදසාව, ගුරු මහදසාව, ශනි මහදසාව, බුධ මහදසාව, කේතු මහදසාව. සිකුරු. ඉතින් මේ මෙහෙම ගත්තම එතකොට මේ මේ අරි අපේම සෞරග්‍රහ මණ්ඩලයේ නැප්චුන් යුරේනස් ගැන අපි කතා කරන්නේ. බලපෑමක් නැහැ කියන්නේ කොහොමද මේ මිනිස්සු කියන මෝඩ කතා. සෙනසුරු අපේ පුතිය වගේ 815 ගුණයක් විශාලයි. විද්‍යාඥයෝ දැනට තහවුරු කරගෙන තියෙනවා චන්ද්‍රයෝ 48ක් සෙනසුරුට විතරක් ඉන්නවා කියලා. බ්‍රහස්පති පුතිය වගේ 1318 ගුණයක් විශාලයි කියලා දැනට සොයාගෙන තියෙනවා. එහෙනම් චන්ද්‍රයෝ කොච්චරක් ඇද්ද බ්‍රහස්පතිට? ඇයි එහෙනම් බලපෑමක් නැහැ කියන්නේ කොහොමද මිනිස්සු මේ ආව එච්චර? ඇයි අපි ගුරු ලග්නේ ඉන්නවනම් කෝටියක් දෝෂ බංග වෙනවා කියන්නේ? බලපෑමක් නැත්තම් කොහොමද එහෙම වෙන්නේ? ගුරු ලග්නේ ඉන්නේ නැහැ ලේසියෙන් මරන්න බෑ හදිසි අනතුරු වලින්. මම හොඳ උදාහරණයක් කියන්නම්. ගිය සතිය මල්ලඟට ආවා මතක ඇති ශස්ත්‍රවාදී කලබල තියෙන කාලේ පිළියම්දල බෝම්බයකින් බස් එකේ ඔක්කොම මැරුණා. කොටිය අටවපු ඒකේ එකම දරුවෙක් බේරුණා. ඒ දරුවාද පෝලන්තේ. ඔබතුමා සඳහන් කරන්නේ කැබිති කොල්ලෑවේ සිදු වූ බෝම්බ? නෑ නෑ පිළියම්දල. පිළියම්දල. පිළියම්දල සිද්ධේ බස් එකේ ඔක්කොම ඝාතන වුණා ඒ දරුවා ඇරෙන්න. ඉතින් ඒ දරුවගේ රවි 11යි. රවි 11 ඉන්නවනම් කෝටියක් දෝෂ මංග වෙනවා. මං කේන්දරේ පරික්ෂා කරා. මොලේ එක මේ උණ්ඩයක් තිබිලා තිබ්බා. මේ පිටේ කෑලි පහක් තිබිලා තිබ්බා උණ්ඩ පහක්. මේ දරුවා ජීවත් වෙනවා. කන් දෙක නම් මේ නවීන තාක්ෂණයෙන් තමයි එක කනක් ඇහෙන්න සලස්සලා තියෙන්නේ. දරුවා ඉංජිනේරුවෙක් වෙනවාද ඉගෙන ගන්න පොලන්තේ ගිහිල්ලා. ඉතින් මේ ඒ බේරුණේ රවි 11 නිසා. බලපෑමක් නැහැ කියන්නේ කොහොමද එහෙනම්? ඒක ඕන